ඒකාධිපති බලය සහිත විශ්ව සංශෝධනයේ පාර්ලිමේන්තුව සම්මත වෙන්නේ ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට එනවා කියලා නිල වශයෙන් දැනුම් දෙන්නේ හරියටම දවසකට පස්සේ ඔක්තෝබර් 23 වෙනිදා. ඉතා පැහැදිලිව මේ දෙකේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමෙයි. ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් ඉහිකරන් ඒ කියන්නේ ඇමරිකානු වුමනාවට අනුව මේ ආසියානු කලාපේ මෙහෙවන්න තමයි මයික් පොම්පියෝ ලංකාවට එන්නේ. ඉන්දියාවට, මාලදිවෙන්ට, ලංකාවට, ඉන්දුනීසියාවට ඇවිල්ලා ආරක්ෂක ඒ වගේම ආර්ථික ගිවිසුම් මස්සම් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. පැහැදිලිව ඊයේ ඉන්දියාවේදී ඒ ගිවිසුම් මස්සම් කරන බව ප්‍රකාශ කරා. මාලදිවෙන්ට ගිහිල්ලත් එවැනි ආරක්ෂක ගිවිසුම් මස්සම් කරන බව කියනවා. ඒ වගේම ඉන්දුනීසියාවට ඇමරිකන් ගුවන්යානා ගොඩබෑම් පිළිබඳ සාකච්ඡාව ආරක්ෂක ලේකම්වරයා විසින් දැනටමත් කරලා දිනවා. ලංකාවට එන්නේ ඇයි කියලා ඇහුවම ජීඑල් පීරිස් මහත්තයා කියනවා නිකම් මේ යන ගමන් ගෙදර යන ගමන් එනවා කියලා. ගෙදර යන ගමන් පළතුරු මල්ලක් අරගෙන ලංකාවට එනවා නෙමෙයි. ඉතා පැහැදිලිව මේ ලංකාවට මයික් පොම්පියෝ එන්නේ අපේ රට ඔවුන්ගේ ලෝක බලවතුන්ගේ බලාරගලේ ගොදුරක් බවට පත් කරගන්න. ඉන්දියාවේ සාකච්ඡාවේදී මයික් පොම්පියෝ පැහැදිලිව කිව්වා චීනයේ තර්ජනයට එරෙහිව ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් ගොඩනැගීමට තමයි ලංකාවට මාලදිවෙන්ට එන්නේ කියලා. අද අපේ ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු වුමනාවට යට වෙලා තියෙනවා. මයික් පොම්පියෝ ඒ ඇමරිකාවේ කොරෝනා ගොදුරක් තියෙද්දි 188ක් එහෙට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම 230,000ක් ඇමරිකන් පුරවැසියෝ මැරිලා තියෙනවා. එහෙම තියෙද්දි කිසිදු කොරෝනා නීතියකට යටත් නොවී ඇමරිකන් සොල්දාදුව විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා මොහු ලංකාවට එන්න කලින්. කොරෝනා නීති උල්ලංඝනය කරමින් ඇමරිකන් රාජතාන්ත්‍රික ඒ නීති රීති පවා උල්ලංඝනය කරමින් තමයි එන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි රාජතාන්ත්‍රිකව මෙවැනි ගමනකදී තවත් රටකට එරෙහිව එනවායි කියලා ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් ඇමරිකාව ඉතා නිර්ලජ්ජිත විදිහට චීනයට එරෙහිව ඒ තර්ජනයට මුහුණ දීම සඳහා තමයි මේ ගමන එන්නේ කියලා දැන් ප්‍රකාශ කළා ඉවරයි. ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලි, අරමුණ ප්‍රකාශ කළා ඉවරයි. ලංකාවේ ආණ්ඩුව තාම හංගනවා ඒ එන්නේ මොකද්ද, ඒ අරමුණ මොකද්ද කියන්නේ. ලංකාවේ ආණ්ඩුව පහුගිය කාලේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ 2007 ඇක්සා ගිවිසුම අත්සන් කරා. ආරක්ෂක වශයෙන් ඒ අත්සන් කරපු ගිවිසුම අපේ රටේ ස්වෛරත්වයට පරපතල තර්ජනයක් වෙලා තියෙනවා. ඉන් පස්සේ සෝෆා ගිවිසුම අත්සන් කරා 1995 ඒ දෙවෙනි පියවර අත්සන් කරන දැන් සාකච්ඡා වෙනවා. ඔබ කවුරුද දන්නවා ජනාධිපතිවරණ කාලෙදි එන්සීසී ගිවිසුමට එරෙහිව මේ බොරු දේශප්‍රේමීන් මහලොකු කෑ ගැහුවා, මහලොකුට කෑ ගැහුවා. නමුත් අද එන්සීසී ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා. තවම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කරේ නැහැ එන්සීසී ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. එනිසා ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරා, මාලදිවයිනත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා, ඉන්දුනීසියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරන සාකච්ඡා කරනවා, ලංකාවත් එක්කත් ගිවිසුම් අත්සන් කරන්න සාකච්ඡා කරන්න එහි අවසන් පියවර ගන්න තමයි මේ පොම්පියෝ ලංකාවට එන්නේ. පොම්පියෝ ලංකාවට එනවා මේ ඇමරිකන් අධිරාජ්‍යවාදී අපේ රටේ එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අද ඊනිය දේශප්‍රේමීන් ඒ ගැන කතාවක් නැහැ. මයික් පොම්පියෝ මෙහෙට එනකොට මේ ඉන්න මයික් පොම්පියෝ අද කටවල් වහගෙන ඉන්නවා. Breaking.lk